ආයුබෝවන් ලෝකයේ ඒ ඒ රටවලට ආවේනික අනන්‍යතාවයන් තියෙනවා මේ අනන්‍යතාවයන් ගැන කතා කරනකොට සංස්කෘතිකමය අනන්‍යතාවයන් කියන්නේ විශේෂ දෙයක් ඒ කියන්නේ මේ ලෝකේ ඕනෙම රටකට ආවේනික වෙච්ච ඒ ඒ අයට ආවේනික වෙච්ච සංස්කෘතිකමය අනන්‍යතාවයන් තියෙනවා ඒ වගේම තමයි ලංකාවේ අපිටත් දේශීය සංස්කෘතිකමය වටිනාකම් තියෙනවා අපේ අනන්‍යතාවයන් විදිහට ඉතින් දැන් අපේ සංස්කෘතිකමය වටිනාකම් ගැන කතා කරනකොට අපි දන්නවා අපිටම උරුම වෙලා තියෙන නර්තන කලාවක් සහ වාදන කලාවක් තියෙනවා මං කියන්නේ අපේ රටේ ශාස්ත්‍රීය නර්තන සම්ප්‍රදායන් තුනක් තියෙනවානේ උඩු රට නර්තන සම්ප්‍රදාය පහත රට නර්තන සම්ප්‍රදාය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය මේ නර්තන සම්ප්‍රදායන් තුනටම ආවේනික වුණු වාදන කලාවන් තියෙනවා ඒ කියන්නේ උඩු රට නර්තන කලාවත් එක්ක එකතු වෙච්ච වාදන කලාව පහත රට නර්තන කලාවත් එක්ක එකතු වෙච්ච වාදන කලාව ඒ වගේම සබරගමු නර්තන කලාවත් එක්ක එකතු වෙච්ච වාදන කලාව අද සංචලන වලින් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඒ ඒ නර්තන කලාවන් එක්ක සම්බන්ධ වෙච්ච වාදන කලාවන් පිළිබඳව ඒ කියන්නේ දේශීය වාදන කලාවන් පිළිබඳව දේශීය නර්තන කලාව බද්ධ වී තිබෙන්නේ වාදනයේ හා අත්‍යන්ත බැඳීමකින් යුතුව එනම් නර්තනයේ ජීවය වන්නේ වාදනයයි වාදනයේ ලෙස අප මෙහිදී හඳුන්වන්නේ විශේෂයෙන්ම තාල වාද්‍ය ගණේලාස සැලකෙන අවනද්ද වාද්‍ය අපි වැඩිපුරම කතා බහ කරන්නේ නර්තන ශෛලීන් ගැන ඒ කියන්නේ දේශීය වශයෙන් ගත්තොත් උඩු රට පහත රට සබරගමු කියන නර්තන ශෛලීන් ගැන අපි වාදන ශෛලීන් වාදන කලාවන් ගැන කතා කරනවා අඩුයි නමුත් අපි දන්නවා මේ නර්තන ශෛලීන් ත්‍රිත්වයත් එක්කම හොඳටම බැඳිලා තියෙන කලාවක් තමයි වාදන ශෛලිය කියන්නේ. ඒ වගේම තමයි වාදන ශෛලිය විතරක් නෙමෙයි නර්තන ශෛලීන්, වාදන ශෛලීන් සහ ගායන ශෛලීන්, ගායන කලාවත් මේ දේශීය නර්තන සම්ප්‍රදායන් එක්ක හොඳින්ම බැඳිලා තියෙන තවත් දෙයක්. අපි ගායන ශෛලීන් ගැනත් අද කතා කරමු. මේ සියලුම දේ බැඳී පවතින ශාන්ති කර්මත් එක්ක අපි හඳුනගන්නවා උඩරට ශාන්ති කර්ම, පහත රට ශාන්ති කර්ම සහ සබරගමු ශාන්ති කර්ම. මේ ශාන්ති කර්ම එක්ක බද්ධ වෙලා තියෙන වාදන කලාව වගේම ශ්‍රී ලංකාවේ පන්සල්, විහාර, දේවාල ආශ්‍රිතව පවතින තූර්ය වාදන සම්ප්‍රදායක් අපිට තියෙනවා. මේ සියල්ලන්ටම බද්ධ වී ඇත්තේ අපේ උඩරට බෙරේ, පහත රට බෙරේ, දවුල, තම්මැට්ටම, උඩැක්කිය, රබාන ආදී භාණ්ඩ. මේවා පිළිබඳව මූලාශ්‍රයගත කරුණු බලනකොට නම් අපිට වාදන නාමයන් 64කටත් වඩා සොයා ගන්න පුළුවන්. එහෙත් නූතන සමාජයේ එහෙම නැත්නම් මෑත යුගය වෙනකොට අපි මේන් දකින්නේ 10කටත් අඩු සංඛ්‍යාවක්. ලෝකේ මානව වර්ගයාගේ ආරම්භයත් එක්කම ලෝකේ මානව ශිෂ්ටාචාරවල ආරම්භය දක්වාම බෙරේ ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්. මෑත ඉතිහාසයේ අපිට හමු වෙන චිත්‍ර, කැටයම්, මූර්ති ආදීෙහි බෙර අපිට දකින්න හම්බ වෙනවා. හැබැයි ඉතා සරලව නිමවුවක් විදිහට තමයි අපිට හමු වෙන්නේ. බෙර ගැන කතා කරනකොට මූලික වශයෙන් කුහරයක් සහ හම මුල් වෙනවා කියලා කියන්න පුළුවන්. කුහරය. එහි විශාලත්වය, හැඩය සහ ඊට යොදන සම් අණුව මේ වාගේ නාදයන් වෙනස් වෙනවා. සරලව කියවොත් මෙහි අපි කියනවා බෙරය ලංකාවේදී නම් අපි එහෙම නැත්නම් දේශීය අඳුන අවනද්ද කියලා. අවනද්ද කියලා කියන්නේ මුව විටක් සමින් වසන ලද කියන කෙටි අරුතයි එහි දකින්නට ලැබෙනවා. මහා වංශය, චූල වංශය, තූප වංශ වගේ වංශ කතාවල ඒ වගේම සද්ධර්මාලංකාරය, දඹදෙනියස්ස, උම්මංග ජාතකය වගේ ජාතක කතාවල ඒ වගේම සාහිත්‍ය ග්‍රන්ථවල බෙර වර්ග ගැන කතා කරලා තියෙනවා. බලන්න දැන් අපිත් එක්ක අතීතේ ඉඳන්ම මේ බෙර වර්ග බැඳිලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මගුල් බෙර මංගල්‍ය අවස්ථාවලදී අදත් අපි පාවිච්චි කරනවානේ. ඊට පස්සේ අවමංගල්‍ය උත්සවවලදී අපි පාවිච්චි කරනවා මල බෙර. ඊට පස්සේ රණ බෙර පාවිච්චි කරනවා යුද්ධ අවස්ථාවලදී ඉස්සර රජවරු පාවිච්චි කරා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා අණ බෙර. ජනතාවට මොකක් හරි පණිවිඩයක් අරන් එනකොට රජතුමාගේ සේවකයා අණ බෙරකරු අණ බෙර පාවිච්චි කරලා තියෙනවා.
ඉතින් මේ වගේ මිනිස්සුත් එක්ක අපිත් එක්ක අතීතේ ඉඳන්ම මේ බෙරවල ලොකු බැඳීමක් තිබ්බා. ඒ රටවල බෙර වර්ග ගත්තොත් එහෙම ඒ සංස්කෘතිකමය වටපිටාව අනුව තමයි ඒ අය මේ බෙර වර්ගවල හැඩය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ තියෙන හැම බෙරයකටම ආවේනික වෙච්ච හැඩයක් තියෙනවා. ඒ බෙරේ හැඩෙන් ඒ සද්දෙන් තමයි අපි අඳුරගන්නේ මේ බෙරේ මොන රටටද අයිති, ඒ වගේ මොන සංස්කෘතියටද අයිති කියලා. සිලින්ද්‍රාකාර බෙර, කෝණාකාර බෙර, පීප්පාකාර බෙර, චසකාකාර බෙර ආදී විදිහට දීර්ඝ බෙල, ඒ කියන්නේ කඳ ප්‍රමාණය දිගින් වැඩි වෙච්ච ඒවා. එතකොට කොනිකල් ඩ්‍රම්ස් කියනවා, කියනවා ගොබ්ලට් කියනවා, ඒ කියන්නේ චසකාකාර බෙර. මේ විදිහට හැඩ අනු වර්ග කෙරෙනවා. ඒ වගේම මේට හැම යොදන ආකාරය අනුවත් බෙර වර්ග කෙරෙනවා. ඇතැම් බෙර කූඤ්ඤ ගස බෙරේ හැමට වටා කූඤ්ඤ ගසලා ඉවර වෙලා බෙරේ හැම කඳට සම්බන්ධයි. අපේ දේශීය බෙර ගත්තොත් උඩු රට සහ පහත රට බෙරේ බෙර කඳට හැම සම්බන්ධ වෙන්නේ වරපටෙන්. මේ වරපට බෙරේට සම්බන්ධ වෙන ආකාරයත් එක්කත් බෙර වර්ගීකරණය කරන්න පුළුවන්. අපි එක තැනක ඉඳලා බැලුවොත් බෙරේ වරපට N හැඩයට තියෙන්න පුළුවන්, X හැඩයට තියෙන්න පුළුවන්, ඒ වගේම Y හැඩයට තියෙන්න පුළුවන්. මේ විශ්ව බෙර වර්ගීකරණයේදී මේ වරපට යොදලා තියෙන ආකාරයත් එක්ක අපිට බෙර වර්ග කරන්න පුළුවන්. එසේම බෙරේ නාද සුසර කරගන්න ආකාරය, ඒ කියන්නේ බෙර නාද සකස් කරගන්න ආකාරය අනුවත් අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගැට බෙරේ අපි වරපට තද කරලා තමයි මෙහි හඬ බුරුල් කරගන්නේ, තද කරගන්නේ. ඒ වගේම තබ්ලාවක් වැනි බෙරයක් ගත්තොත් බෙර වර්ගයක් එයත් ඒට මැදට යම්කිසි බදාමක් යොදලා තමයි එහි හඬ සුසර කරගන්නේ. මෙය මෘදංගය වැනි බෙරවලට යනකොට తాවකාලික බදාමක් යොදනවා එකපසකට, අනිත් පැත්තේ ස්ථිර බදාමක් යොදනවා. මේ විදිහට ගත්තාම හම, ඒ වගේම හම ඝර්ෂණය කරලා හඬ උපදවා ගන්නවා තියෙනවා. ලෝකේ ඒ රටවල ජනතාවගේ අවශ්‍යතාවය සහ සංස්කෘතිකමය වටපිටාවත් එක්ක තමයි බෙරේ හැඩය නිර්මාණය වෙලා තියෙන්නේ. විජය රජතුමා ලංකාවට ගොඩ බහිනකොට සක්කඳක් සහ බේරි නාදයක් ඇහුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට කුවේණියගේ පවුලේ උදවිය යක්ෂ ගෝත්‍රිකයන්ගේ උත්සවයකට සහභාගී වෙමුනේ හිටියේ. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් විජය රජතුමා ලංකාවට එන්නත් කලින් බුද්ධ ධර්මය ලංකාවට එන්නත් කලින් තමයි අපේ මේ වාදන කලාවන් පැවතුනේ කියලා. බෙරය බෞද්ධාගමික පසුබිමත් එක්ක සම්බන්ධ වෙන්නේ ශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවීමත් එක්ක. ශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වන විට කුල 18ක පිරිසක් ඒත් සමග ලංකාවට ආවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ කුල 18ේ ගාන්ධර්ව කුලයක් ඉඳලා තියෙනවා. ඒ අය බෙර වාදනය කළා කියලා ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. බුදුන් වහන්සේ, තේව නැත්තන් ත්‍රිවිධ රත්නේ, දෙවිවරුන්, ශ්‍රාවකයන්, පාරමිතා, ඔයාදී විදිහට විවිධ සංකල්ප ඔස්සේ ලියවිච්ච සාහිත්‍යකුයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ මෙය ආගමික වටපිටාවක් මත ගොඩනැගිලා තියෙන වාදනකම්. බෙර වටා ලියවුණු සාහිත්‍යයක් තියෙනවා. ඒ සාහිත්‍ය පෝෂණය වෙලා තියෙන්නේ බෞද්ධ ආගමික සංකල්ප මත. ජන සමාජය සහ බෙර වාදනය ගැන බෙර වර්ග ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඊළඟ වැඩසටහනෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගිකව මේ බෙර වර්ග කොහොමද වාදනය කරන්නේ, වාදන රටා මොනවද කියලා. ඉතින් subscribe කරන්න අපේ නාලිකාව, ඒ වගේම share කරන්න. මොකද උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දූ දරුවන්ට විශේෂ නිර්දේශයට මේ කරුණු ලියන්න අවශ්‍ය වෙයි කියලා මම විශ්වාස කරනවා. like කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ගේ අදහස් අපිට ගොඩක් වැදගත්. ඉතින් හම්බ වෙමු ඉක්මනින්.